යාලව සාදරෙන් පිගන්නවා පික්ච බසරේ ය් නැල්ලට අදාපේ මූීක විදිහයට තෝරගෙන තියෙන්නේ දෙදස් විසි දෙකවර්ශය රිලිසුන අර්චනා 31ටෆස් නොටව් කියන ලස්සන මූවයක. තරුණියක ජීවිතය එක් ප්‍රධානතම සධිස්ථානයක් තමයි විවාහය. අධ්‍යාපනයේ නිම කරලා රැකියාවක් ලැබුණට පස්සේ ඇයටට ප්‍රේම සම්බන්ධතාවයක් නැති නම් ඇගේ දෙමවපියන් කරන්නේ යට විවාහයෝජනා ගේනෙක. දෙමවපියන් බොහෝවෙලාවට ඒ වැඩේ බාර දෙන්නේ බ්ලෝකර්ගෙනෙක්ට. හමගේ හැමෝජනාවක්ම ප්‍රතික්ෂේපවනාම ඒ තරුණුවයටඒක දැන්නේ කොහොමද. ඇය ඒදේවල් වලට මුහුණදීලා විවාහට කෙනෙක් හොයාගන්න කොහොමද. ඒදේවල් දැන ගන්න නම් වි මූවියක බලන්න අපිත් එෙක් එකුතුවෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. මේකතාව ප්‍රධානචරිතය තමයි අර්චනා. ඇය උපාධිධාරණයක්. ඇය පෞද්ගලික පාසලක තාවකාලිකව පුරුවරයක් විදිහයට කටයුතු කරනවා. ඇගේ වයිස වුරුදු විසියටටක්. ඇය විවාහවනවායසි ඉන්නහින්ද? ගේ දෙමවපියන් ඇඩ මනවාලෙකොහොයන්න බ්‍රෝර් කෙනනෙක්ට බාරදීල තියන්නේ. ඒ බ්රෝකර් අර්චනාට මනමාලයෝ බොහෝ දෙනෙක්කු කතා කරත් තාම එකක්ව හැරගීනෑ? උන්න අදත් තිස්වන්වතාවටත් අර්චනාාව බලන්න මනමායෙකු කැඳවගෙනන්න තමයි බ්‍රෝකර හැදන්නේ. අර්ශනාගේ අම්මයිතාත්තයි හැමදේම සූදානම් කරලා මනමාලයනකම් බලාගෙන ඉන්නවා. අර්චනාත් කැත්තෙෙන් හෝ අකමැත්තෙන් සූදානම් වෙලා ඉන්නවා? එතකොඩ බ්‍රෝකර්ගෙන් කෝල්ි එකක්කින. බ්ලෝක කියනවා අදේ මනමාලෑන්නේ නෑ මම වෙන මනමාලයක් එක්කගෙනන්නම් පස්සෙේදවසක කියලා. ඊට පසේ ර්චනා ඒයාගේ කැනන්ඩ රෙක සටහනක් දානවා. ඊළඟටයි පාසල්ල යන සූදානම් වෙනවා. අර්චනා තමයි ඒයාගේ ගෙදර හැමවියදමක්ම දරන්නේ තාත්තා අසනීපෙන් ඉන්න නිසා අර්චනා තමයි පවුල්ලෙ බරකාරටර සියලුමදේ කරන්නේ. අර්චනා බස්ස එකේ තමයි පාසල්ලයන්නේ. පාසේද අර්ශනාගේ හොඳම එහළිය ලමුන්ගේ පොත්තගයක් බලමින් ඉන්නවා. එත්තකොට එතරටන ශිෂ්‍යියාව. ඒයා අ එන්නේගේ මාමත් එෙක්ක. ඒ ශිෂ්‍යාවගෙනම අනූ! මාමඒ ගොරුතුමයට බානිනවා. ඊට පස්සේ ඔහු ඥාති දියණයට එලියෙන් ඉන්න කියලා දියනයට හැනෙ නැත්ති වෙන්න ගුරුතුමියගෙන් සමාවගන්නවා ඔහ ගරුතුමියයට කාරණය කියනවා. ඔහු කුඩා ව්‍යාපාරිකයෙ. ඔහුගේ ඥාති දීනය වන අනූ ඔහුගේ කඩේ අතුර හංගලා. ඉත්තිං අනු කියලතියෙනවා ඔහු මේ ගොරුතුමට බැන්න්නොත් තමයි අතුරාපසු දෙන්නේ කියලා නැත්තං ඇතුර ලිඳට වීසි කරනවා කියල තමයි යනු කියතිෙන්නේ? ඉතින්ඒනිසා තමයි ඔහු ඇඩ බැල්ලතියෙන්නේ. අනු ඉගෙනගන්නේ අර්චනාගේ පන්තියේ. අර්චනා පන්තිය උගන්වමෙන් ඉන්නකොට අනු මාමත් එක්ක එනවා. මාම අර්චනාටත් සිදුවීම කියනවා. අර්චනා නූගෙන් අහනෝ යතුර කොහෙද කියලා. එතකොට තමයි අනු යතුර තියරතැන කියන්නේ. අර්චනා පාසෙේ මිර ගුරුවරුත් එක්ක කෑමකමින් තමයිඉන්නේ. එතකොට තවත් ගුරුවරු දෙන්නේෙ කෙතන්ටෙනවා. ඔවන් කියනවා තාවකාලික ගුරුවරු අයින් කරන්න යන්න කියලා. අර්චනාට බයක් දැනෙනවා. මොකද ඇයත් තාවකාික ගුරුවරයක්නේ? ඉතිංඇයි බයඉන්නේ ඇගේ රකියාවත් නැතිවේද කියලා. අර්චනා පාසලි වෙරවෙලා බස්කේ තමයි ගෙදරයමින් ඉන්නේ. බස්සකේදී මුුණගහෙනවා අර්චනාගේ අම්මගේ මිතුරියක්. ඇය අර්චනාගෙන් ඇගේ විවාහ ගැෙන හනවා. අර්චනාකේෙනවත් තාම කෙනක් හොයමින් තමයි ඉන්නන්නේ කියලා. අර්චනා බස්කෙන් බැහල ගෙරයනකොට බ්ෝකරු හමුවේෙනවා ඔහු අර්චනා පසු පස දිවයමින් ඇඩ මනවාලේක හොයනක පිළිබඳව කතා කරනවා. නමුත් අර්ශනාන මිච්චර ඕනකමින්නෙ මේ ඒගෙෙන කතා කරන්නේ. අර්චනාගේ අසල්වැසි නිවෙස්ථකේ ඉන්න කාන්තාව දෙන්න නිතරව රන්ඩුවෙනවා ඒකඔවුන්ගේ පුරුද්දක්. පුංචි පුංචි දේවල් වට තයිෙන් කෑහගන්නවා. ඒනිසා අර්චනාලටේක අුදධයක් නෙවෙයි අර්චනාගේ අම්මනගේ රන්්ඩුව හගෙන ඉන්නේ. අර්චනා අම්බට බනිනෝ ඕහගෙනඉන්න එපා කියලා. අර්චනනාගේ ඥාති සහෝදරයේක් තමයි ශිබූ කියන්න. ඔහු ඇත්තට ර්චනාගේ හොඳම යාලුවා ඔහු අර්චනාගේ හැම දේකටමඇයට දව කරනවා. ශිබූ කැත්තෙන් ඉන්න අංජු කියල ගෑනුලළමෙකුට බ්‍රෝකර් අන්ජුටත් යෝජනාව ගෙනත්? ඒකට කැමති වෙලා කියලා අර්චනා කියනවා. ඒ කහල ශෙබූට දුකහිතෙනවා. බ්‍රෝකර්ගෙන් අර්චනාගේ තාත්තර කෝල් එකක් කියෙනවා බ්්‍රෝකර් කියීනවා හෙට අර්චනාව බලන්න මනමාලයක් එක්ක නවා කියලා. ඉං සුපපුරුදු පරිදි ඔවුන් සූදානම් වෙලා බලාගෙන ඉන්නවා. අර්චනා පාසල් යන්නත් එක්ක තමයි සාරියයඳදගෙන ඉන්නේ. එතකොඩට බ්‍රෝකර්ගෙන් කෝල්ල එකක් කියෙනවා ඔවුන් අදන්නේෙ නෑ කියලා. ඒනිසා ආර්චනා පාසල්ලයන්න පිටත්වෙනවා. අර්චනාට අද බස්කට යන්න පරක්වවෙලා. අර්චනාා බස්සෙක පස්සේ දුව ගෙන යනවා ඒත් ඇයට බස්සෙ කල්ලගන්න බැරිවිෙනවා. මේ විදිහිට කාලය ගත්ත වෙනවා. ඇය පාසලේ ගැන්වීම කටයුතු හොඳින් කරගෙන යනවා. ඒ අත්තර ගෙදරටයුතුගන්න තොයිල බලනවා ඒවගිම ගම මේ කාන්තාවන් සමගත් එක මුතු කටයුතු කරනවා. දවසත් ඇ පාසලේ උගන්වමින් ඉන්නකොට ඇගේ මිතුර ගුරුතුමියවිත් අර්ශනාට කතා කරනවා. ඇය කියනවා පාසලේ තාවකාලික ගුරුවරුන් ඉවත්කිරීමේ ලයිස්තුේ අර්චනාගේ නමත් තියෙනවා කියලා. අර්චනාට ගොඩක් දුකහිතෙනවා. ර්චනාා දුකෙන් ඉන්නවෙෙල්ලාවේ අනුත් එක් අනුගේ මාමත් එතැටේෙනවා. මාම කියනවා අදත්මයා තුරහංගල කියලා. අර්චනාානුවට හොඳටම බනිනවා. අර්චනා යනවා විදුහල්පතිතු මා හමුවවෙන්න. ඔහු අර්චනාට කියනවාත් තාවකාලික කාර්ය මණ්ඩල්ලේ ඉවත් කරන්න කියලා ඉහෙින් උපදෙස්ලැබිල තියෙනවා කියලා. ඉතිං අර්චනනාට පාසෙෙන් අයින්වෙන්න සිද්ධ වෙනවා. අර්චනා ගොඩාක් දුකෙන් තමයි ගෙදරයන්නේ. මොකදය ගෙදර සියලු වියදන් දැරුවේ මේ ලැබෙන වෙටු පෙන්. අර්ශනා ගෙදරෑගොට ඉෙදරටියක්ඇවිත්. ඕන් නැවිතියෙන්නේ අර්චනාට විවාහයෝජනාව කරගෙන. ඔඕවන් කියනවා අපි අර්ශනාගේ ෆොටෝය එක දැකලායට කැමැතිවුණු නිස යදාව කියලා. ඒගේ ඔවුන් කියනවා අපේ මල්ලිට තමයි අපි මනමාලියයක්හෙව්ව කියලා. ඒ ඇවිත්තියන්නේ මනමාලයාගේ අක්කයි අක්කගේ සැමියයි. මනමාලයාගේ නම ප්‍රසාද්. ඔහු ටුබයිවල සංචාරක ඒජෙන්න්සිියක තමයි වැඩකරන්නේ ඔහු අර්චනාගේ ෆොටෝ එක දැකලා අර්චනාට කැමැති වෙලා. ඔවුන් ප්‍රසාධ්ගි ෆොටෝ එකක් අර්චනාට පෙන්වවා. ඕන් කියවා අපිනං අර්ශනාට කැමතියි අපි විවාහ ගිවස ගැනීමට දිනයක් වෙන් කරගම කියලා. ඒවගේම කියව හැබැයි විවාහ ගිවස ගැනීමට මල්ලිටෙන්න්න බැරිවවෙයි ඔහුට නිවාඩුගන්න බැරනිසා කියලා. ඒවගේම වෙඩින් එකට තමයි ඔහු වෙන්න කියලා ඔවුන් කියනවා. ඊට පස්සේ ඔවුන් දිනයක් තාෑගන්නවා. ඕවුන් අර්චනාට කියවා ප්‍රසාත් කෝල් කරයි කියලා. ප්‍රාත්‍රී අර්චනා දෙමෝපියොත් එෙක්ක ප්‍රසාධ්ගන කතා කරමින් ඉන්නවා. එත්තකොටම ප්‍රසාධ්‍යයන් කෝල් එකක් කියෙන ආර්ශනාට. දෙන්න දෙදනා ගැනම විස්තර කතා කරගන්නවා. අර්චනා කියවා අදමට මගේ රැකියාව නැති වුණා කියලා. ප්‍රසාධ්‍යයනව ඒකට කමක් නෑ ඔයාට ඩුබයි වලින් හොද රැකියාවක් හොයාගන්න පුලුවන් වේ කියලා. ඉතිං අර්චනා තීරණය කරනවා ඔුත් එක් විවාහරෙන. අර්ශනා ගොඩාක් සතුටින් ඇගේ කලන්ඩර්රගේ ලියනවා 30ෆර් මච් වන්ස් කියලා. අර්චනා කියනෙ ක්‍රිකට් ක්‍රීඩාවට ගොඩාක් දක්ෂගෙන. පාසල් කාලේ අර්ශනා ක්‍රකට් සෙල්ලංකර අදේ අර්චනත්තේක ක්‍රිකට් හල දින්න කාටවත්ම බෑ ප්‍රසාද කියන්නේ අර්ශනාට ආාපු තිස් එක්වෙනි විවාහයෝජනාව. අර්ශනා අනිත්‍යයෝජනාත් තිහ ගැනව ලියල තියෙන්නේෙ ක්‍රිකට ්‍රඩාව සම්බන්ධ කර ගනිමින්. පලවැනි යෝජනාව ගැෑ ලියල තිෙන්නේෙ රනඋ් කියලා. මොකදවුන් වාහට කැමති වුණත් රත්තරම් බඩු හා මුදල් විශාල ප්‍රමාණයක් ඉල්ල තියෙනවා. දෙවනික ගල ලියල තියෙන්නේ කීපකච් කියලා. මොකදේ මනමාලයා අර්ශනාව බලන්න එද්දි මඟදි දෙකපු ගැහනුල මේකුට කැමැති වෙලා. ඉතින් මේ විදිහට ඩිෂන් පඩින් මැච් කැන්සල් වඩ ස්ටඩියම් ප්‍රබලම්, තඩඩම්පය මැච් ෆෙක්සින් වගේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වචනයදල විවාහියි නොකිරන්න හේතුන්න කරුණ හා සම්බන්ධ කරල කැණන්ඩරක ලියරතියෙනවා. ඉතිං අර්චනායයාගේ තිස් එක්වනි මැච්ච එක විින් කරනවා. දැන් විවාහයට දෙපාර්ශවේම කැමති. දවසක් බ්්‍රෝකර් අර්ශනාගේ තාත්තර කෝල් කරනවා. ඔහු අර්චනාට මනමාලේක් ගැන කියනවා ත් කියවා ආයයට මනමාලයෙක්හොයන්නේ පා අර්චනාවබදින්න කෙනෙ කම්බුුණ අපි විවාහට දිනයක් දාගෙන වෙරයි කියල. බ්්‍රෝක කියන ම කාවත්ෙවේ නෑන කියලා. එතකොට අර්චනාගේ තාත්ත කියවා නමුදදැන් කොහමරි වැඩේ කෙරන කියලා. ඉතින් බ්‍රෝකර් යාගේ ෆෝර්න් එක මනමාලයන්ට පෙන්න්න තියාගෙන හිටපු ර්චනාගේ ෆොටෝ එක ිලීප කරන ර් ිබූඇතුළු යාගේයාලූ හැමෝටම කියනා එර් කසාදයක් ඉස්තතිරවුණනා කියලා. ඒවගේ මාර්චනනා එයා වැඩිකරපු පාසල්ටකකිහින් විදුහල්පතිතුමාල්ටයි ඒගේ මිතුරු ගුරුවරියන්ටයි සතුටින් සමමුදීලේනවා. වෙල දැක්කම ේන්තියන්න දේවල් දැ දැක්කම රර්ච නාට හිනාෑයනවා ොක්දැන් යා ගොඩක් සතුටින්ඉන්න. න්න අර්නාගේ විවාහ ගවිස ගැනීම සිද්ධ වෙනවා ඒකට ප්‍රසාද දෙන්නේෙ නෑ එයා විඩියෝකෝල් එකකින් තමයි ඒ අවස්ථා බලාගෙන ඉන්නේ. ප්‍රසාද් අර්චනාට අලුත්ෆෝන්ක් ඒවගේ විවාහයට අශ්‍ය මුදල් ටිකුත් දෙ වෙනවා. අර්චනාට විවහයට වශ්‍ය කටයුතු කර ගන්න ිබූ ගොඩා කුදව කරනවා. විවාහයට අ වශ්‍ය සියලු කටියයුතු හොඳින් සිදු කරවා. ඕන් විහා රදධනාපත්‍ර බෙදෙනවා ඒවගේ මර්ශනා හැමවෙලේම ප්‍රසාධයක දුරකතනයෙන් කතා කරනවා ඒවගේම වීඩියෝකෝල් ගන්නවා මේ විදියට හැම දෙක්ම හොින් සිද්ධ වෙන. තරක් නිවෙයි අර්ශනා ගමේ අයත්තේක කිකට් ගහන්න තමතක් කරන නේ. ඔන්න ඉතින් විවාහය පවත්වන දිනේ තමයි හෙට. හෙට විවාහයක් තියෙනවා කිව්ව අම ගේයක් කොච්චල කාරය හලද. ඉතිං අර්චනාගගෙදරත් ඒ වගේ තමයි ලොකු සිනගක් හිට රැස්සලා ඉන්නවා. අර්චනා වැඩකරපු පාසෙලේ මිතුරියත් ඇගේ සැමියයි පුතයිෙක්ක ඇවිත්තින්නවා. ෑම කියියන්නත් පිරිසක්ක ඇවිත්තින්නවා මේ විදිහයට ලොකූ පිරිසක් ඉන්නවා මේ අර ඉන්න නන්නාතුරන උදගලකු. බූ තමයි හමදේට මූලිකත්ව යරගෙන වැට කරන්නේ. ශිබූ දක්කිනවා අංජුත්තෙනවා. ශිබූ කියනවා කෑමූයනයට දැන්ම සල්ලි දෙන්නේ පා ඕුන් බීලා උයන්නෙත් නැතුව යන්නයයි කියලා. අර්චනාගේ අම්ම ඇයගේ මිතුරියොත්ත එක්ක ප්‍රසාද්‍ය පෞුලෑගෙන වර්ණනා කරනවා. කට්ටිය කතාාව වෙනවා හෙත්තාදීන්නේ නිල්පාට සාරිද වයිල්සාරිද කියලා. දැන් හැමෝම කෑම කනවා. ශිබූ කට්ටියට කෑම් බෙදෙනත්තර අන්ජුට කියනවා ඔහු අන්චුට කැමතී කියලා. නමුත් අන්චෝහෝ පොඩ්ඩක්වොත් ගනන්ගන්න නෑ. වැඩ කරන්න වයිසක පිරිසක් ඇවිත්තින්නවා. ඉන් එක් පුද්ගලේ ඔහුට චිකල් ලැබුණන නෑ කියලා ගෙටුමක් ඇති කරගන්නවා. මේ අතර තවත් පිරිසක් අරක්කු බොමින් කතාකරමින් ඉන්නවා. බ්්‍රෝකරෝොත් එත්තනඉන්නවා ඔහු කියන ඔහු අරර්චනාට යෝජනා තිහයක් ගෙනාව කියලා. අර්චනා එයට හේට දුවමින් කටයුතුගෙන වෙල බලනවා. අර නන්නාදුන වයිසක පුද්ගලය මේ හැමදේම දයා හොඳින් බලාගෙන ඉන්න. අර්චනා අල්මාරී අරන හැමවෙලේම අල්මාරය උඩ තියන ඒයා දිනපු කුසලානයක් විමටවා. අර්චනාගේ පාසලයාලුවත් වෙනවා. හැමෝම නටමින් විනෝධ වෙනවා. ශිබූ අර්චනාට කියන අපේ ආරධනා කරපු නැති අන්නාදුරන පුද්ගලය කැවිත්තින්නවා කියලා. මේ අතර චිකන් දුන්න නෑ කියලා රන්්ඩුනට පිරිස ඔවුන්ට චිකන් බෙදපුන නඇති පිරිමිලමයට පහරදිනවා. අර්චනා අන්නාදුනන පුද්ගලයාගෙන් අහනෝය කවද කියලා. හ එකක වචනයක් ඇත් කතා කරන්න නෑ. අර්චනාහිතන්නේ ෙහු බඩිගින්නට කෑම කන්න ැවිත්තින්නවා කියලා. ඉතින් අර්චනා ඔුට කෑමබෙදැන්න හැදනවා. එතකොටම අර්චනාට ප්‍රසාදධී මස්දිනාගෙන් කෝල්ල එකක් කියෙනවා. ඔහු අර්චනාට කියනවා ප්‍රසාා ඉස්සර යාලවෙෙන හිටපු ගෑනුළමඇත්තෙක් පැල ගිහින් කියලා. අර්චනාට අදහගන්න බෙරිවෙනවා. අර්ශනාට මොකද කරන්න කියල හිත්තාගන්න බෙරිවෙනවා. මේ අතර අර්ශනාගේ නෑදෑ පිරිසත් අර්චනාගේ මගුල්ගෙර ේනගමන් තමයිඉන්න. ඕන් කතාන අර්චන ක්‍රට ්‍රීඩාවට පාසල් කාල්ලෙදක් කොප දක්ෂතාවගෙන. අරර්චනාාව ආඩිවෙලා කල්පනා කරනවා. විවාහට කලින්දාවසි මනමාලයා වෙන කෙල්ෙක්ක පැනල ගිහාකිව්වම මිනිස්සුම් මොවනු කියයිද. අර්චනාට දැනව හැමෝමයට හිනාාවෙනෝ වගේ. ඒවගේ අර්ශනාට දැනම මුළු ලෝකෙමයාගේවටේ කැකි වෙනවා වගේ. අර්චනාට මැවිලපේනවා එයාගේ ප්‍රසාධ්‍යෙන් විවාහය නැති වනහැට. එත්තන අර්චනා එක්ක ඉන්නේ අර නන්නාදුළුණ වයසක පුද්ගලයා. අර්චනා ඔහුට කියනවා මගේ කසාදි සිද්ධ වෙන නෑ මගේ සල්ලි ඔක්කොම වීද වුණා මට දැන් හිතාගන්නබෑ මොකද කරන්නේ කියලා. ර්චනා කල්ර්පනා කරනවා මේ සඳහ පිළියමක්. ඇයට විසඳම් කකිහිපයක් මතක් වෙනවා. පලමු විසදුම තමයි හැමෝම ඉස්සරහය අන්ඩමින් මේ සිද වන හැමදේම කියන එක. එතකොට ඒදේවල් හලා තාත්ත දුක්වෙන හැට යට මතක් වෙනවා. ඒවගේ ගම්වැසියෝ ඇයට හිනාාවෙන හැටත් තේඩ මතක් වෙන. ඊළංග විසදදුම තමයි ලින්ඳට පැනල සේදිවිනිසාගන්න එක. තුන් එනි විසදුම තමයි අර්චනාට දරුණු රෝගයක්ත්තියෙනවා කියල ඇගේ ප්‍රතිකාරවලට මුදල් ඕනි කිය පත්තරේ දැන්වීමක් දානික. අවසාන විසිඳම තමයි තුවක්කුවක් අරගෙන විවාහට විත්තින්න හැම කෙනටම වෙඩිතියල ඕන්නු මරලදානික. එතකොට කාටවත් මේ ගෙන ආරංචි වෙන්නෙ නෑනේ? නමුත් අර්චනාට මේ හත්තරෙන් එකක්වත් ක්‍රියාත්මක් කරන්න බෑ. අම්ම කතා කරනුව ඇහිලා අර්චනා පියවිලෝකට යනවා. අම්ම අර්චනාව කාබරයට එක්කගෙන යනවා. අම්ම කියනා හට ගෑනු කටියම නිල්පාට සාරය අන්දිනම කිව්වේ ඒනිසා ම වයිල්ලේට ඇඳදිනවා කියලා. ඒහම කියලා අම්ම අර්චනාට නිදාගන්න කියන කාබරෙන් යනවා. අර්චනාට ගොඩක්දුූකයි. අම්ම කොච්චර ආසාාවෙන්ද අර්චනාගේ විවාහයගෙන කතා කරන්නේ. වෙන කරන්නම දෙයක් හිතාගන්න බැරි තැන ර්චනාා බෙල්ලි වෙළදාගන්න තීරණය කරවා. එහෙම හිතල ඇසාරික් අරගෙනයකෙන් ලනුව හදාගන්නවා. කාබරේ ගාවින් එන අර්චනාගේ නැන්ද කෙනෙ එක දකිනවා අර්චනා බෙල්ලි වෙළදාගන්න හැදනවා. නැන්ද දුවගෙන කාබරේට ඉනකොට අර්චනා මුකත් නවුනගනට ඇඳවුඩවාඩි වෙලා ඉන්නවා. ර්චනා කල්පනා කරමින් ඉන්නකොට දකිනවා එයා ක්‍රිකට් ගහල දිනපු කුසලානයක්. ඒ අරඟයේදදි අර්ශනා ලුණු තිස්සෙ එකක් අරගෙන නොදැවීන්දලා. ඉතින් අර්චනාට මතක් වෙනවා එදා කට්ටිය කියපු දේවල්. හැමෝම කියපු දේතමයි ටිෆස් නොටව්. ඉතිං අර්චනාා තීරණය කරනවා එයාට කොච්චර ප්‍රශ් තිබුණත් නොටව් වෙන්න. එතකොට ප්‍රසාද්ි මසිනාගෙන් කෝල්ල එකක් කියෙනවා හු කියන ඕුන් ආරංචිවුණා කිය ප්‍රසාාත් පැල්ලගේපු ගෑනුල මෙයව විවාහ කරගෙන කියලා. මේ අදර ගෙදරටපු පිරිසාතර රකෝල්ට ෙටතුක් ඇතිව වවා. මේ වෙලාවෙ අර්චනාගේ මස්සදිනා සතිේශාන් යනවා අර්ශනාගේ විවාහෙට. ඔහ අර්චනාගෙන බලාපොරත්තුතියාගෙන ඉඳල තියෙන්නේ. නමුත් අර්චනාහට කැමතිවෙලා නෑ. හ අර්චනා හමවෙලා කියනවා ඔයාවි වාහ වෙනට මමනන් කැතිනෑ කියලා. ඕහ පැමිණි පිරිසත් එක්කනටමින් විනෝධ වෙනවා. අර්චනා කාම්බරෙට වෙලා කල්පනා කරමින් තමයිඉන්ද. ඇ කල්පනනා කරමින් ඉන්නවාදැන තාත්තා අර්ශනාගෙන් හනවා මුකද ප්‍රශ්ණ කියලා. නමුත් අර්චනා තාත්තර දුකහිතේ කියලා කිසිම දෙයක් කියන්නේ නෑ. අර්චනාට ප්‍රසාාධගෙන් කෝල්ල එකක් කියනවා. හ අර්චනාගෙන් සමාවල්න්නවා මේ අතර අර්චනාගේ අම්මගේ යාලූ හැමෝම වයිලට් සාරියඳගනන්න තමයි හදන්නේ. නිල්පාට සාරයඇඳමු කියල කතා වෙලා තමන්ව කැපිල පේන්න හැමෝම වයිලට් තමයිඳන්න හදන්නේ. ශිබූ අර්චනාට කියනවා උයනයට අර්නාගේ අම්ම සල්ලිදීපු නිසා ඒ සල්ලිත් අරං උයනාය ඇන්නගිහින් කියලලා. අර්චනා ඒවෙලා විශිභූට කියනවා ප්‍රසාත් පැනලගිහින් මේ විවාය හෙට සිද්ධවෙන්න නෑ කියලා. ඒ කහල ශිබූට හොඳතටම තරහයනවා අර්චනා ශිබූගෙන් ඉල්ලනවා දැන්ම මේ ගැන කාටවත් කියන්න එපා කියලා. අර්චනා ශිබූට මේේදේවල් කියනවා අර්චනා ඇදෙට හැංගිලා හිටම ොඩිලමෙක්හගෙනින්න්නවා. අර්චනාම් ඉදිදුලට යනවා ඒයනකොටඇය දකිනවා නන්න අදුරනවයිසක මනුස්්‍යයා තාමත් අර්චනා කෑම බෙදනකම් බලාගෙනින්න්නවා. අර්චනාා ඔහට කෑම බෙදලා හ කෑම කණනකං ඇගේ ප්‍රශ්නය හොට කියනවා. අර්චනා කියනවා හෙට මේ විවාහයක් වෙන්නේ නෑ මට දුකමගේ දෙමෝපියෝගැන කියලා. ඇය හිතේ තියන්න දුදක තුනී වෙනකං ඔටගේ දුක කියමින් අඩනවා. ඔහු මේ කිසිම දෙයක් අහගෙනන්නේ නැතුව කෑමටික කාලයන්න යනවා. ඇය බන්න කොටෝ ගිහින්! ඇයත් ගෙටයන්න හදනකොටම ඇයට ළමෙක් කතා කරනවා ඇහෙනෝ. බලනොකොට ඇගේ පන්තිය ශිෂ්‍යාව අනුව ඇගේ මාමත් එක්කා අර්්චනාගේ ගේලඟටවිත්. අනුගේ මාම කියනවා මමටීජර හිතං ආදරය කර ම පස තමයි දැනගත්ත ටීච විහාවෙන්න හදනෝ කියලා. ඒ නිසාමන් විවාහේ නවත් අන්න කියලා පූජාවත්තුව කියලෝ කියන. නමුත් අදම යාට සුබපතලයන්න තමයි යාාව කියලත්හෝ කියනවා. ඊට පස්ස අර්චනා ඕුන්ට හෙටගේ විවාහමංගල්ල පැවත්වන තැන්ට එන්න කියනවා. පහුවදා අර්චන කාටවත්ම මමුකුත් නොක කියයා මුකත් සිදු නෝනගනට මනවාල්ලයක්ක් විදිහට හරි ලස්සනට සැරසිලා මංගල්ලි පැවත්වන තැට යන. අනු යාගේ මයි එතනට ඇවිත්තින්නවා. පහවදව්දේ අර්චනාගේ අම්මයි යාලූ හැමෝමයි ල් සාරිිය ඇදන්ය වෙත්ති දී එක් ෙනෙක් විරක් නිල් පාඩ සාරිියයක් දන් ෙනවා. ර්චනහා විවාහමන්ඩ පේලට යනවා.ගිහින් මයික එකත් අරගෙන හැමෝට හල්ල කතා කරනවා. ඇය කියනා මං විවාවෙන්නේ හිටපු ප්‍රසාල් ඒ ඔහගේ පෙම්වතිඇත්ත එක් පැලගිහින් කියලා. නමුත් මම දුක්වෙන්නෙ නෑ මට ආදරෙන් ඇතිකෙනෙක්ො බැඳන්නන් තමයි මට දුක්වෙන්න වෙන්න කියලත්තැයි කියනවා. ඒවගේ මැයි කියලා මගේ ජීවිතය ගැ තීරණය ගන්න මම ඒ නිසා අපි මෙතනින් නතරකරපු වෙඩින් එක සම්බරම කියලා. හැමෝම සතුටින් අත් පුඩිගහනවා. ඊට පස්ේ අර්චනා හැමෝමෙක්කකතුවෙලා සත්තුටින්න්නට මින් විනෝධ වෙනවා අනුගේ මාමහනව මොම ඊයරෑ කියපුදේගෙන මොකද කියන්න කියලා. අර්චනා කියවා මට දැන් රස්සාාවක් නැති නිසා රස්සාාවක් ලැබුණට පස තමයි ම විවාහ ගැෙන ඉතන්න කියලා. මේ අත්තර අංජු ශිභූට කැමැත්ත දෙනවා. අර්ශනා ගොඩා සතුටින් ඉන්නේ. ඉතින්යාරැ කියාවක් ලැබුනම එයට ගැලපෙන එයට ආදරය කරන කෙනෙක්ක එක් විවාහවල්. ආ! මට තව දෙයක් කියන්න අමතකුණානේ අනුගේ මාමා අර්ශනාගේ විවාහය නවත්තන්න කියලා පුද්ධ පූජාතිය අද්දිී ප්‍රසාධ්‍ය පැම්වතියක්ත් යට ප්‍රසාද්ව ලබන්න කියල පුද පූජාතියලා. වැදකත්ම දේක නෙවෙයි ඕන් පුද පූජාතියපු කෝවිලේ වැඩයින්න දෙවියෝ තමයි, මිනිස්වේෂයෙන් ඇවිත් අර්චනාගේ ගෙදරහිටපු අර්චනා කෑමදීපු අර්චනා අන්ඩමින් දුක කියපු නන්නාදුනට වායසක පුද්ගලයා. ඔන්න ඉතින්මීවිදයට තමයි මේ ලස්සනම ලස්සන මූියේ කවසන්න වෙන්නේ. සමහරු විවාහවෙලා සතුටින් ඉන්නවා. තවත් සමහරු විවාහා නොවී සතුටින් ඉන්නවා. තමන්ගේ ජීවිතතේ සතුට තිෙන්නේෙ තමන් ලගමයි. අමන්ගිසතුට බාහිර පුද්ගලයකුගෙන් හොයන්න නැතුව තමන්ගසතුට හොයාගන්න තමන්ටවකළුවන් වෙන්නෝඕනි. ඒවගේම විවාහවෙන්න වයස්සීමාවක් නෑ. ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්සෙනවා. එක් එෙක් පුද්ගලයාගේ අරමුණ වෙනස්. ඒවගේම ඒ අරමුළු ඉටකරගන්න ෑන කාලාලයක්ත් වෙනස්. ඒනිසා මෙන්න මේවායිසෙන් විවාහවෙන්න ඕනි කියල කාලයක් තීරණය කරන්න බාහිර පුද්ගලයකට බෑ. තමන්ගේ ජීවිතයේ සතුටෙන් තියාගන්න නිවැරදි තීරණගන්න තමාත හැකියාවක් තියෙන්නෝනි. ඒ නිසාත් තමන්ගි ජීවිතය ලස්සන කරගන්න වගගේම සම්පූර්ණයෙන්ම තියන්නේෙ තමන්නතේමයි කියනදේ අමතක කරන්නපා. ඔයාලම මේ ෆිල්ම එකට කැමතින ලයිකදදන්න. ඒවගේම ඔබගේ වටිනාදහස් කමෙන්ින් කරන්න අමතක කරන්න එපා. දෙදස් විසිදකවර්ශයෙන් නිකුත් විච්ච අලුත්ම ෆෙල්ම් ඉක්මින්ම ඔයාලට අරගනෙන් අපි කටයුතු කර. ඒවගේමදස් විසන වෞරදෙත්? නිකත් වෙනැින් අලුත්ම ෆිල්ම් ඔයාලට අරගලෙන්න අපි කටයුතු කරනවා. ඉතිං අලුත්ම අලුත් ෆිල්ම් ඉක්මනින්ම බලන්න අපි සබස්ක්‍රයිබ් කරල අපිත් එක්ක දිගටම නැදිලයිඉන්න. ඒවගේම පික්්ච බසාරේ අපේ ෆේස්බුක් පේජ්ජකට ලයිකකදදාන්නත් අපේ ටික්ටොක් එක ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. අපේ ෆේස්බුක් පේජ් එකකට ලයිකකදදාලා ටික්ටොක් එක ෆලෝ කරල තියගත්තොත් අලුත්ම ෆිල්ම් නිකුත් වෙච සනින් බලන්න ඔයාලට පුළුවන් ඉතිං තවත් මේ වගේ මූවිරි වීහකින් හම්බෙනකං ඔයාලට සුබම සුප දවසසා. ඉතිං ඔයාලම මේ ෆිල්ම්මකට කැමතිනක් ලයික එකත්දන්න ඒවගේ මඔබගේ වටිනාදහස් කමෙන් කරන්නත් අමතක කරන්න එපා අලුත්ම අලුත් ෆිල්ම් නිකුත් වෙච්ච සැින් බලන්න අපිව සබස්ක්‍රයි් කරල අපිත්තක දිගටම රැගිලඉන්න. ඉතිං තවත් මේ වගේ මූවිරිවවකකින් හම්බෙනකං ඔයාලට සුබභම සභ දවස